රජකම් කළත් කලකම් පල දෙනවාලු එවිට මොන ගුරුකම කළත් ප්‍රතිඵල දෙන්නේ නෑලු මසුරන් වචන කියවන්නේ නේද මේවා ඉතේ නවත කරන්න එපා අපි කරන දේවල්ම තමයි නැවතත් ආපස්සට අපි කරා ලං වෙන්නේ this is what goes around comes around එනිසා ඉතින් හැම තිස්සෙම හැම වෙලාවකම හැම අවස්ථාවකදීම හොඳ දෙයක් කරන්න හිතන්න මොකද හොඳ දෙයක් තමන්ට ආපස්සට රිටර්න් එකේ හැරෙන තැපැලෙන් ආවට ප්‍රශ්නයක් නැහැනේ ඔන්න විපතක් හැම කළා තිබ්බොත් වැරදි වැඩක් කරලා තිබ්බොත් තමන්ටත් ඒ විපතම අත්වේ කියලා මතක තියාගෙන ඉන්න ඕනේ හොඳයි එහෙනම් ඉතින් මං හිත මේ දේ කියලා අද හැමෝම ලෑස්තිලා ඉන්න අපේ අපූර්ව ක්ලාස් එක පටන් ගන්න ඕනේ කියලා මේ ලංකාවේ ජනප්‍රියම ක්ලාස් එක මොකද්ද මේ මතක අලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තිය back to school දැන් මුළු රටම දන්න දෙයක් තමයි මගේ ක්ලාස් එකට මම එන්රෝල් කරගන්නේ තරු පමණයි කියලා. රටම දන්න තරු. රටම දන්න තරු අතරිනුත් අපූර්වම තරු. ඉතින් බොහොම අපූර්ව තරු චරිත මගේ ක්ලාස් එකට එනවනේ. ඉතින් එයාලත් එක තමයි ඔයාලත් දැනුම බෙදා හදාගන්නේ. ඉතින් ඔය අපූර්ව චරිත එනවා කියලා කියනකොට අද එන්නේ නම් අපූර්වටත් එහා ගිය අපූර්ව වල වර්ගය කියලා කිව්වොත් හරි. මම කෙටින් හඳුන්වන්නම්. අද එනවා चंडी अक्काई चंडी मल्ली बलाने में काउंट किया कम इन इतिहास की पंक्को एकाल मंगेश को लाने तिहारी अब एकाल ही नहीं है दुआ मटर वाला कुछ वाइस से दिखिए ना वो ना तो कुछ वाइस से दिखिए लाने हाँ ये उन्हें आने में क्या नहीं कुछ वाइस से दिखिए ना आई बोल वन लमाई में गुड मॉर्निंग लमाई आ नेम टीचर हाँ गुड किया ना ये ना टीचर माँ किया ना को टीचर गिर गई ठीक है रंडू आटा माय मैं बायस रहता हूँ माँगा बायस बायस रहता माँगा हाँ ने एक ना गेट नहीं तो मैं सीनियर नहीं था सीनियर था माँ इतनी शानी का अपना माँगी थी ना बेबी शानी का कालीन दान दाखिल ने काटा थी मेहमान गिल ले दाबर गिल ले दिख कर गत का माँ माय यार एक तो बात वहाँ गिन ना किया बाइंग मिटिवल में पार देना मुखा तो प्रश्न किया ना नहीं मैं बॉय स्कूल लेके नहीं අපි ඇත්තටම මේගොල්ලන් ගණන් ගන්න සද්ද පහකට බලන්න දෙකක් නැහැ. ඒක ඇත්ත කතන්දර කියන්නේ මේගොල්ලෝ මේ ශ්‍රී ලංකාවෙන් අපේ ග්‍රවුන්ඩ් එකට එන්නේ මේ ග්‍රවුන්ඩ් එකට ආම ඇයි ඕගොල්ලෝ බලන්නේ? අපි බලන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න නිසානේ අපි ශ්‍රී ලංකාවෙන් බලන්නේ නැහැ. මේගොල්ලන්ට ග්‍රවුන්ඩ් එකක් අද්ද නැවට මුදල මේගොල්ලන්ගේ ඉස්කෝලේ දා. අපේ ඉඩමේ තමයි ඕගොල්ලන්ගේ ඉස්කෝලේ හැදලා තියෙන්නේ. ඔව්. අනේ දෙවියනේ. මේක ලොකු මං ඉතින් මහාධිකරණයට යවන්න ඕනේ විදිය නඩුවක් මේක මම අවුරුදු ගානක පස්සෙ ගියේ මේ ඉස්කෝලේ ය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වෛරයක් මේ තියෙන්නේ. බද්ද වෛරයක් මේ හොඳයි කොහොම නමුත් ඉතින් මේ චන්ඩි අක්කයි චන්ඩි මල්ලිනේ මම මේ කිව්වා විතරයි දෙන්නටම මං හිතන්නේ මේ මේ ඉස්කෝලේ පරිසරෙම්ම දෙන්න ඒක තමයි අරගෙන ඉන්නේ ඉස්කෝලේ භූමියේ තවම ඔය දෙන්න ප්‍රසිද්ධත් ඒ චන්ඩි කම් වලට විතරලු ඒක තවමත් මේ අරගෙන ඉන්නේ ඒක තමයි මේ මේ ඉස්කෝලේට එකක් අරන් ආවනේ ඒකනේ පුදුමයි හොඳයි ළමයි good morning good morning teacher good morning හැබැයි ඉතින් මේ මගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි මං හරි කැමති දඟලමයින්ට ක්‍රියාශීලී ළමයින්ට ඒ කියන්නේ මම මම්මගේ අහා ඔව් හැබැයි ටීචර්ගේ හිත සතුට කරන්න ඕනේ ටීචර් මං කොහොමද එදා ඉඳලා ආදරේ නේ I love you too මම්මා මම්මා හා යපින් මේකට ටීචර් සතුට කරන්න මේ ඔයා ඉන්නකො ටීචර් සතුට කරන්න ඇයි මොනා කරන්නද මෙතන හොඳයි හොඳයි ළමයි හරි හරි ඔය දෙන්නගේ ගොඩක් කතාන්දර තියෙනවා කතා කරන්න මේ මේ බද්ද වෛරේ අද මේ බද්ද යාළුකමකට පෙරලීද කියලා දන්නෙත් නෑනේ කියන්න බෑ එහෙම නැත්නම් කිසි වැඩයි හරියයි දන්නෙත් නෑ විභාග යන වෙලාවට කොහොමත් තරහකාරයෝ යාළු වෙනවා අපේ අන්න හරි ඒවල සිද්ධ වෙන්නත් පුළුවන් එහෙනම් අපි මේ විභාගයේ මූල දරකම්වත් මේ සතුරුකම් පැත්තකින් තියලා යාළුකම ඉස්මතු කරලා ගනිමුද අනිවාර්යෙන් ඒකට යාළු ඒකට යාළු කොහොමත්ම යාළු වෙන්න ඉති ඒකට කොහොම හරි දැන් දෙන්නම තරඟයක ඉන්නේ මොකද අද එක්කිනාට තමයි ග්‍රැජුවේට් වෙන්න පුළුවන් ඒ හින්දා අපි විභාගයට හොඳින් මූණ දෙමු ලෑස්තිද ළමයි ලෑස්ති ඕකේ හොඳයි එහෙනම් අපි යනවා අපේ පළවෙනි ටෙස්ට් එකට මේ තමයි ඕරල් ටෙස්ට් එක මේ ළමයි දෙන්න එනකොටම මේ රණ්ඩුවකින් ආපු නිසා ඉන්ට්‍රොඩියුස් කරන්නත් බැරුව ගියා
හැමෝම දන්න අපේ ශානිකා වණිගසේකර සහ නිරාන් හෙට්ටිආරච්ච තමයි අද ක්ලාස් එකට එන්රෝල් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් හඳුනා දෙන්න උවමනාවකුත් නැහැ. නමුත් ඉතින් ෆෝමැලිටි එකක් විදිහට එහෙම කරන්න බෑ නේද? හොඳයි එහෙමනම් මම කියන්න මොනවද රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් කියලා. ඕරල් ටෙස්ට් එකේ ළමයි ටීචර් ඔගලන්ට ප්‍රශ්න පහක් ලබා දෙනවා. හැබැයි උත්තර හතර බැගිනුත් ලබා දෙනවා. ටීචර් හොඳයිනේ. කොච්චර හොඳද? ඔව්. එතකොට හැබැයි මේ උත්තර හතර ඇතුලේ හරි උත්තරේ තියෙන්නේ එක උත්තරේ. ඒ කියන්නේ හෝ 10 20 එහෙම කියලා. හරි හෝ 10 20 වෙන්න පුළුවන් ටක් ටික් ටුක් වෙන්න පුළුවන්. ඔය ඕන ක්‍රමයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ මතකයේ අවදි කරලා වෙන්නත් පුළුවන්. හැබැයි තත්පර 30යි ලැබෙන්නේ දෙන්නටම උත්තරේ දෙන්න. ලකුණු 10 බැගින් තමයි ලැබෙන්නේ. ලෑස්ති නේද එහෙමනම්? ලෑස්ති ලෑස්ති. Let's get started. පළවෙනි ප්‍රශ්නය. කිසිම මත්සයෙකුට ජීවත් විය නොහැකි මුහුද කුමක්ද? කළු මුහුද, රතු මුහුද, මධ්‍යදරණී මුහුද මින් කිසිවක් නොවේ. Children, your time starts now. 30 seconds. තත්පර 30ක් ඇතුළත කිසිවක් නොවේ කියලා මම හිතන්නේ. උත්තර දෙන්න කිව්වා චණ්ඩි අක්කනම් උත්තර දුන්න චණ්ඩි මල්ලිත් උත්තර දීලා. අන්න දෙන්න යාළුව බවට පත් වෙනවා. මං කිව්වනේ ප්‍රශ්න අහන වෙලාවදී අපි යාළුව. අපි යාළුව. ඒක නම් ඇත්ත. ඔව්. තැනට සුදුසු නෝණ කියන්නේ ඕකට තමයි නේද? සාමාන්‍ය ප්‍රශ්නයක් වෙලාවෙදී නම් ඇත්තටම අපිට යාළුකම අවශ්‍ය වෙන්නේ නේද? ඒක නම් ඇත්ත. හැබැයි මේක නම් හරි අපුරු සිදුවීමක්. සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී මේ යාළු වෙලා ඉන්න කට්ටියත් සමහර ප්‍රශ්නවලදී මේ හතුරන් වෙද්දී මේ හතුර වෙලා හිටපු දෙන්නෙක් මේ ප්‍රශ්නයකදී යාළුව වෙච්ච එක ඒක නම් හරිම අපුරු දෙයක් මේ ක්ලාස් එකේ සිද්ධ වෙච්ච එක. සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලෙත් එහෙමයි කොච්චර වෙලාවක් මරා ගත්තත් ඉස්කෝලේදී යාළු වෙන වෙලාවල් අනන්තවත් තියෙනවා. අන්තිමට ඔය දෙන්නට සපෝට් කරපු කට්ටිය තනි වෙනවලු නේද? ඔය දෙන්න යාළු නැත්. ඔව් නේ. ඔව් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. දෙන්නම කියනවා මේ මින් කිසිවක් නොවේ කියලා. ඔව්. ඇයි එහෙම කියන්නේ? මන් දන්න විදිහට මල මුහුද. අහහා එතකොට නිලන්? ඔව් මම කියන්නේ මේ තියෙන මුහුදවල තුනේම මත්සෝ ඉන්නවා. හරියටම හරි දෙන්නගෙම උත්තර උත්තරේ මල මුහුද නිසා මෙතනේ උත්තරේ තිබුණේ නෑ. ග්‍රේට් ස්ටාර්ට් නේද? රයිට්. හොඳයි. එහෙනම් අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නයට ළමයි. වඳුරන්ට සංඥා ශබ්ද කීයක් නිකුත් කළ හැකිද? 2යි 12යි 20යි 29යි. අපි වඳුරයයි ඉතින් ඕවා දැනගන්න. Time starts now. වඳුර දන්නවද? චානිකා මේ ලෝකේ ජීවත් වෙනකොට ඔය වඳුරෝ ඔය ගොඩාක් කට්ටියගෙන දැනගෙන ඉඳ සිද්ධ වෙනවා. මේ වඳුරන්ට වැඳිරියන්ටත් වැඳිරියෝ ගැන නෙමෙයි මෙතන වඳුරෝ ගැන අහලා තියෙන එක නිසා වඳුරගෙන් මං ඇහුවේ. දැන් දන්නවද වඳුරා? ඒ කියන්නේ වැඳිරියන් ගැන දන්නවනේ නේද? හරිද මේ? අපි මොකක් හරි එක ඉන්න 4 10 20 30 40 50 60 70 80 100. අම්මෝ ඒක නම් වෙන්න බෑ. අයියෝ ඒකමයි. හොඳයි. චාන්දි අක්ක උත්තරයක් දුන්නා. චාන්දි මල්ලි. කෝ උත්තරේ වෙලා ඉවරයි. චානිකා කියනවා 29ක් කියලා. නිලාන් කියනවා 20ක් කියලා. ඔව්. චානිකා මොකද මේ උත්තර නෙමෙයි කියලා ඒකම ටච් කරා. මට පේන විදිහට ඉස්කෝලේ දෙකේම ළමයි මේ වඳුරු ශබ්ද දුකෝද නිකුත් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ අපේ නිලාන්ගේ උත්තරේ හරියනවා. ශානිකාගේ උත්තරේ වරදිනවා. ඒ හින්දා ලකුණු 10ක් ලැබෙනවා. තනි කණා තනි කණා. ඒක සමහර විට මේ සමහර අවස්ථාවලදී අපි ගන්න උත්සාහයට අනුව ප්‍රතිපලය ලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් සමහර විට ඒක ජයග්‍රහණයක් වෙන්නත් පුළුවන්, සමහර විට පරාජයක් වෙන්නත් පුළුවන්. කොහොම නැත් ඉතින් ඊළඟ ප්‍රශ්නෙට යන්න ඔය ප්‍රශ්නෙට මූණ දෙන්න මෙපැයි නේද? ඔය ප්‍රශ්නෙට මූණ දීපු නිසා මෙන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. බතෙක් කලාවේ උපත සිදු වූයේ මේ අතරින් කුමන රටේද? ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය. Children, your time starts now. තුනාරි හතරාරි තුනාරි හතරාරි ඉන්දුනීසියාව හරි තායිලන්තය හරි කියලා දන්නවා දෙකෙන් කොහොමද එහෙම කියලා දාම් තත්පර කීපයක් ඉතුරුලා තිනවා හරි මෙන්න මෙතනදී දෙන්නගෙම එකම අදහස බතික් කලාවේ උපත සිදු වූයේ ඉන්දුනීසියාවමයි ඒ දෙකම ලැබෙන්නේ අයියෝ ගොඩක් දුක් වෙනවා නේද අපේ නිලා ඒක නූලෙන් ගිය එක අර දෙකෙන් එකක් කියලා මං කිව්වනේ ඔව් නේද ලස්සනයි නේ ඌ හැබැයි අද ලස්සනයි කියන්නේ මම ඒක ආපු ගමන් කිව්වේ වෙනම එකක් තියනවා නිකන් අර වෙනම එකක් කිව්වේ කොහොම එකක්ද වෙනම එකක් මෙහෙම දාලා තියෙනවා මං හිතා වෙනම දෙකක් තුනක් විතර ඇති කියලා හොඳයි ළමයි එහෙමනම් අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නට රයිට් වැලි යට
තබා ගැනීමෙන් කල් තබාගත හැකි ආහාර වර්ග සඳහා නිදසුනකි. දෙහි හා මාළු, අඹ හා අල, ලුණු හා දෙල්, දෙහි හා කොස් ඇට. Children, your time starts now. මෙන්න මේ සම්බන්ධයෙන් ඔස්තාර් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. උත්තරේ දීලා ඉවරයි. එක උත්තරයක් තියෙනවා අනිත් එක මොකද? එක උත්තරයක් ෂුවර් එකටම හරි. ඒක තියෙයි. ළමයි දෙන්නම කියන්නේ දෙහි හා කොස්සට කියනවා. කොස්සට පොඩි ෂුවර් එකක් තියෙනවා. උත්තරේ හරි. දෙහි හා කොස්සට තමයි ඉවර කිව්වේ. දෙන්නටම ලකුණු 10 බැගින් ලැබෙනවා. හොඳයි ළමයි දෙන්න අපි එමනම් අපේ අන්තිම ප්‍රශ්නෙට යනවා. විල් 16 රට යනුවෙන් හඳුන්වන්නේ මින් කුමන රටද? විල් 16 ෆින්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, ස්වීඩනය. විල් 16 Children your time starts now. විල් 16 රට. විල් 16 රට කියලා තමයි මේ රටට කියන්නේ. විල් 16 රට ෆින්ලන්තය. මේ රටවල් අතරින් විල් 16 රට වන්නේ ළමයි දෙන්නම කියනවා ෆින්ලන්තය කියලා. උත්තර කොපි කරන්න නැතුව අපි දෙන්න එකයි ගහන්නේ. එක ඉස්කෝලේ, එක ඉස්කෝලේ ගහනවා. එක ඉස්කෝලේ නේ. මෙන්න ළමයි උත්තරේ. ආ? උත්තරය වැරදි නැත. මොකද උත්තරය ෆින්ලන්තය. හරි. ළමයි මට කියන්නේ ඇයි මේ රට විල් 16 රට කියලා කියන්නේ කියලා දන්නවද? නෑ මං අහලා තියෙනවා ඒක. Right. මට හිතුනේ මේ කියන්නේ ෆින්ලන්තය තමයි ලෝකේ සතුටම පුද්ගලයෝ ඉන්න රට. ඒ නිසා මට හිතුනේ ඒ කියන්නේ විල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ විල් තියෙන රටවල මිනිස්සු සතුටින්ද? නෑ මට ඒක හිතුනා ෆින්ලන්තය කියන්නේ. නෑ ඒක හරි සුන්දර කියන්නේ ගමක්. එහෙම එකක්. ගමක්. හරි සුන්දර ලෝකේ සතුටම පුද්ගලයෝ ඉන්න නිසා මට හිතුනේ අනිවාර්යයෙන් විල් ඇති එහෙම එකක් හිතුනේ මට. ෂා. ඒ කියන්නේ ලෝකේ සතුටම පුද්ගලයන් ඉන්නේ ෆින්ලන්තයේ කියලා දැනගෙන ඒ රටේ විල් 16ක් ඇති කියලා හිතලා ඒ ප්‍රශ්නේ උත්තරේ හොයාගත්ත කෙනා ඒක හරි අපෝරුයි. නමුත් මේ විල් 16 රට කිව්වට මේ රටේ විල් 16ක් නෙවෙයි. විල් 1000 සංඛ්‍යාවක් තියෙන නිසා. ඊට වඩා එච්චරම විල් තියෙන නිසා තමයි විල් 16 රට කියලා කියන්නේ. හොඳයි ළමයි. එහෙනම් අපේ ඕනල් ටෙස්ට් එක ඉවරයි. රයිට්. කයි මිස් වුණේ වටපත්. මන්නේ ඉන්නකො. කාණි කාඩ් නම් ප්‍රශ්නයක් අහලා උත්තර දෙල ඉවර වෙන්න කලින් ඉතින් චැට බොක්ස් තමයි තින්නේ. අර ඒ පැත්තට හැරිලා ඕපදූප කතා කරන්න පටන් ගත්තා. පන්තියක් වුණා. පන්තිය කොහොමත් එහෙම තමයි. අර හෙ උගන්නන්නේ අපි මේ කතාව. ඔය ඕපදූප වල සම්බන්ධයෙන් ප්‍රශ්න මෙතන අහන්නේ නැහැ හැබැයි ආ. Oh no. අපි වෙන වෙනම කතා කරනවා. ඕ මට තේරෙනවා. හොඳයි නම් ඔය ළමයි දෙන වෙන වෙනම කතා කරන්න. මං යනවා අපේ පළවෙනි ඉන්ටර්වල් එක ගන්න. හොඳයි නේද? ආ ඒක හොඳයි. Okay. Let's take the first interval. ශානිකා සහ නිලාන් කියන්නක බලන්න අර ඉන්නේ බලන්න දැන් ශානිකායින් චන්ඩියා කැන්ටින් එකට ගිහිල්ලා ආපහුම කැන්ටින් එකට ගිහිල්ලා ආපහුම ඔහොම ඉන්නේ සාමාන්‍ය ඒ කියන්නේ කැන්ටින් එකට ගියාම මම මෙහෙන් දකින්න කෙනා එකපාර නැති වෙනවා නැති වෙලා දකින්නේ කවුන්ටර් එකෙන් කෙලින්ම හැබැයි ඉතින් දැන් ඔය ඔහොම කාලා බීලාද අර මේ මෙලමැගි ඉස්කෝලේ ළමෙක්ව අල්ලගෙන ගැහුවේ ඔව් මොකක්ද උනේ තේරෙනවනේ දැන් ඔයාලට මං එහෙම ඒ ඒ ළමයාගේ ඉස්කෝලේ කට්ටියට ගහන්න තමන් ඒ ළමයාගේ ඉස්කෝලේ කට්ටිය කොච්චර හොඳද කියලා තේරෙනවනේ ආ අපි ඕල් ලෙවල්ස් කරනකොට සාමාන්‍ය ඒ පාසල් භූමියට ගියද ගෙහුවේ නෑ නෑ පාරෙදි ඒ කියන්නේ දැන් ඕල් ලෙවල්ස් වලදී බ්‍රේක් එක ෆස්ට් බ්‍රේක් එකේදී අපි එළියට යනවා දැන් එතකොට තමයි පොඩි නිදහසක් තියෙන්නේ එතකන් අපිට ඉස්කෝලේවත් එහෙම නිදහසක් නැති එළියට යනවා දැන් වෙන අපිට ඕන ෂූ එකක් දාන්න පුළුවන් මං එදා බූට් එකක් දාගෙන දැන් ඉතින් එළියට ගිහලා දැන් මේගොල්ලන්ගේ කට්ටියක් ඉන්න මෙයා නෙමෙයි මෙයාලගේ ඉස්කෝලේ කට්ටිය හරි ඉන්න කොමාරි එළියට යනකොටම කොල්ලෝ දෙන්නෙක් ඉඳගෙන අර චීන පටස් කියන්නේ ඔව් කෙල්ලොන්ට ගැහුවා මෙහෙම දැන් පාරේනේ එකක් මගේ කකුල ගාවට වැදිරි මං කකුල ගාවට වැදිරි බයයි මං කෑ ගැහුවා කෑ ගහපු ලැජ්ජා දැන් කොල්ලොත් ඉන්නවනේ කෑ ගහපු ලැජ්ජාවට මම ඌව එලවන් ගියා එලවන් ගියා මූ හිතුවා පල්ලිය මැද්දට ගියා මං නොගහයිද කියලා පල්ලිය මැද්ද ඔක්කොන්ට වැඩිය ලේසිනේ යත් දුන්නායි එතනින් එතනයි සද්ද බද්ද නැහැ මගේ යාළුව මාත් එක්ක යන්න කැමති නැහැ පාරේ නිකන් හරි යනවා අනේ මචං වලිනම් දාගන්න එපා කියලා ගැනි කියන්නේ මං ඉච්චරට කොල්ලොත් එක්ක පුදුම ශානිකා ඒ දවසේ ඉඳන් ප්‍රසිද්ධ සොමියටත් බර වලියටත් බර කියලා තමයි එහෙම කාඩ් එකක් තිබ්බලු නේද එහෙනම් ටීචර් කියන්නේ කොහොමද ළමයින්ගේ ලකුණු තත්ත්ව කියලා කියන්නකෝ ඔව් ශානිකා ඔරල් ටෙස්ට් එකෙන් ලකුණු 30ක් ලබා ගත්තා
Milan oral test again lakunu 40ක් ලබා ගත්තා. ටිකක් වැඩි වෙනවා. Milan ලකුණු 10ක් හේඳා ඉදිරියෙන් ඉන්නවා. හොඳයි. අපිට තව ටෙස්ට් එකක් තියෙනවා ළමයි. හරි. මේ තමයි written test එක. ළමයි එන දෙනම white boards ගාවට තමන් කැමති බෝඩ් එක තෝරගන්න පුළුවන්. බලමු මේකවත් සම්ඩු නොකර කරයිද කියලා. රණ්ඩුවක් නැතුව කෙසේ වෙතත් අහන්නේ මට උත්තර දෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. හරි. මොකද කියන්නේ? ඔව්. අනේ. මුදුම දරහත් දින්නේ. මොකද කියන්නේ? මොකද කියන්නේ? මුකුත් කියන්නේ. මොකද කියන්නේ ටීචර්? නෑ ටීචර් මුකුත් කියන්නේ නෑ. මම බය වෙලා ඉන්නේ. යන්නක් අහන්න යන්නේ අපි බලමු ටීචර් හන්දේට ලැබෙයි මොකද කියන්නේ කියලා. ඉස්කෝලේ යන ගුරුවරු ටීචර් කාට කියන්නේ මම බලනවා ටීචර් අපි උත්තරේ බලනවා ටීචර්. යන්නයි කිව්වේ. ගිල ගණ ළමයි මාකස්. අපි පටන් ගනිමු එහෙනම්. චිත්‍රයක් කඳිනවා මම නම් මොන උත්තර බැරි නම් චිත්‍රයක් ළමයි අපි ඩික්ටේෂන් කරන්න යන්නේ. ටීචර් බොහොම ලේසි වචන ටිකක් තමයි දෙන්නේ. හොඳයි. එහෙනම් ලියන්න පටන් ගනිමු. ආමාශය කොච්චර ලේසිද බලන්න. ඉක්මනට ලියන්න ඕනේ. ලක්ෂණ උඩඟු අකුරු ලස්සන වෙන්නත් ඕනේ. එතකොට මාක්ස් ලැබෙනවා වැඩියෙන්. රෞද්‍ර ඔතන මෙලා මයි බලන්න බෝ අපර බැලුවයිදි කමන්න නෑ යාළුවෝ නපි. ව්‍යාකරණ ලැජ්ජාය බෑ පන ව්‍යාක කර වෘකයා ප්‍රධාන හරි වෙලා විවරයි දැන් කෝර ඉවරද හොඳයි දැන් ටීචර්ට ළඟට එන්න වෙනවා කොහොමද ලියලා තියන්නේ කියලා බලන්න බලමු මේ ලස්සනයි වාගේ අකුරු මගේ හරිම ගැතයි ශානිකා ආමාශය ලියලා තිනවා වැරදි නිරාන් හරි ශායන්න වැරදි නිරාන්ට මෙතන ලකුණු දෙකක් ලැබෙනවා යේයි ශානිකා ලක්ෂණ ලියලා තිනවා හරි නිරාන් හරි ලකුණු දෙකක් ලැබෙනවා දෙලටම උඩඟු හොඳයි හරි ආයික මගේ වැඩදී මෙයා ලියලා තියෙන උඩ උඩඟු අලුත් වචනයක් ලකුණු ලැබෙන්නේ ඊළඟට කිව්වේ රෞද්‍ර හරිද හරිද හරි 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 රෞද්‍ර හරි හරි මගේත් හරි දෙන්නගෙම වචනේ හරි ව්‍යාකරණත් හරි ඊට පස්සේ ව්‍යාකරණ හරි නිරාන්ගේ ව්‍යාකරණ වැරදි නැහැ නයෝනේ ඔව් මේ දැක්කද අල්ලපුකෙතර වපුදු බලන්නේ නම් මම ආසාවෙන් ඉස්කෝලේ කියන්නේ ඒක නේද ඊළඟට වෘකය ශානිකා වෘකය ලියලා තිනවා හරි වෘකය මොකක්ද අල්ගොන් නැද්දව වෘකය වෘකය සෑන්ඩ් වර්දි අන්තිම වචනේ යන්නේ ප්‍රධාන හරි දෙන්නම ප්‍රධාන ලියලා තිනවා හරියට ලකුණක බැගින් ලැබෙනවා හොඳයි ළමයි ඉතින් තුනක් කරලා ඔය එකයි වැඩදේ නේසි වශයෙන් දෙන්න පුළුවන්ද මිස්ටර් අත්තත් ඒකත් නෑ නේද දැන් ඔයාට තේරෙනවද ටීචර් ඔව් මොනවද තේරෙන්නේ මම මම කොච්චර දක්ෂ දරුවෙක්ද කියලා ඒක නම් ඇත්ත මේ දක්ෂකම් පෙන්වන්න තමයි ටීචර් ඕනේ හොඳයි ළමයි එහෙනම් මේ මාක්ස් ලබා ගත්තට පස්සේ අපි එහෙනම් බෝඩ් එක ඉරේස් කරමු අපේ ඊළඟ ප්‍රශ්නෙට යන්න හොඳයි අපි යනවා එහෙනම් ඊළඟට ඒක වචන බහුවචන වලට රුක්කයා රුක්කයා හොඳයි මම මේ කියන වචන වල ඒක වචන වල බහුවචනත් ඒ බහුවචන වල ඒක වචනත් ලියන්න ඕනේ එහෙනම් ඉස්සරම දෙන ඒක වචන බහුවචන කියලා දෙපැත්තේ ලියා ගන්නකෝ ලියන මැද නිරක් ඇඳ ගන්න
බලමු. දෙන්නේය. දෙන්නේ කියන වචනේ බහුවචනේ ලියන්න ඕනේ. දැන් මේ තතර කීපයක් තමයි මේක වෙන්නේ. දෙන්නේ මං ලියන්න ඕනද? ඔව්, ඒක වචනේ ලියලා බහුවචනේ ලියන්නත් ඕනේ. දෙන්නේ කියන ලියලා. ඔව්, දෙන්නේ කියන ලියලා දෙන්නේ කියන වචනේ බහුවචනේ ලියන්න ඕනේ. මේ මොකද්ද බහුවචනේ? මොකට බලන්න. ඊට පස්සේ මකුලුවා. මේ දන්නේ නැහැ නේ. මකුලුවාගේ බහුවචනය. නිලාල්. මොකට වෙන්නේ දෙන්නේ තාමින් මම. දැන් නැත්තම් ඒ ඉඩස තියන්න මකුලුවාගේ බහුවචනය. ඔව්. මකුලුවා. ඔව් ඊළඟට මොවෙන්ද? බලලා. බලලා. ඊළඟට කියයි. කියයි. ඔව් කියයි. අන්තිම වචනය නටන්නීය. කියන්නේ. නටන්නීය. මොමෙන්ද? හොඳයි ළමයි වෙලා විතරයි. ඔව් ඔව්. ආ? ඔව් ඔව්. මේ අපි වෙන එකද දන්නේ නැපල් විස්. හරි දැන් කො බෝඩ් දෙපැත්තෙන් හිට ගන්න බලන්න මට කියන්න දෙන්න. ශානිකා කියන්න ඉස්සලම දෙන්නේ නේද කොහෙද නෑ වැරදි ඈ මොන්නේ මෙතන නිකන් මොකද ලිව්වේ දෙන්න ඔය හරි ශානිකා මම ඇහුවේ අතීත කාලය නෙවෙයි ආ ඔක්කොම මං එහෙම ලියුවා හරිද දෙන්නේ දෙන්න ඔය නිලාන්ට ලකුණු දෙකයි ශානිකාට ලකුණු ලැබෙන්නේ නැහැ මකුලුවා මකුලුවා හරි ලකුණු දෙක බැගින් ලැබෙනවා බලලා බලලුන් බලල්ලු බලල්ලු හරි ශානිකාට නෑ නෑ ලැබෙන්නේ නැහැ ලකුණු නෑ බලල්ලු නිලාන්ට ලකුණු දෙකයි කියයි කීවෝය වැරදි දෙන්නම් වැරදි එතකොට මොකද කී? ඇයි ළමයි අතීත කාලේ කියයි නම් කියති. කියති නේකට කිව්වේ. ඒක මං කිව්වේ. හරි. ලකුණු ලැබෙන්නේ. අන්තිමට මං ඇහුවේ නටන්නීය. නැටුවෝය. ඒක මං අතීත කාලෙමයි දාලා තියෙන්නේ. ඒක නට නටදී තමයි එන්නේ. වැරදි. නටන්නීය. නටන්නෝය. ආ හරි. නටන්නෝය තමයි ලියලා තියෙන්නේ මම අරක මේ කිව්වේ. හරි හරි නැටුවෝ. නෑ හරි කියලා ඒක. නැටුවෝ වැරදි. හරි හරි මම එකයි වැරදි බලන්න. බලමු බෝඩ්ස් දිහා. ආශ්‍රයෙන් ප්‍රශ්න තිබුණද අතරමේ ගණන් සෑහෙන බලාගෙන ආවේ නෑ අපි මම නම් මෙතනදි පාඩම් කරගත්ත ටීචර් එහෙමද පාඩම් කරලා ආවේ නම් මෙතනදි පාඩම් කරගත්තා එහෙම ගන්නේ නෑ නිලා නෑ ගණිතයේ විතරක්ම පාඩම් කරගෙන ආවේ මම කියන්නේ මම ගණන් ගන්නේ නෑ ඔව් නෑ මම පහුගියේ වැඩි එකක් බලද්දි වැඩිපුර තිබ්බේ ගණන් ගන්න තිබ්බේ ඒවා ඒ නිසා ගණන් ටිකක් බලාගෙන ආවේ නෑ පහු ගණන් වලට වැඩි අවධානයක් දීපු නිසා දැන් එන්නේ නෑ භාෂාවට අවධානය අඩුවෙන් දෙන්න සිද්ධුනා. ඉතින් ටීචර් කරන්නේ මොකද්ද? අවධානය අඩුවෙන් දෙන දේ තමයි අවධානය පිනිස දෙන්නේ. හැබැයි අපි හොඳට හොඳට මූණ දුන්නා කියලා හිතනවා නේ. ඔව්. සාමාන්‍යයෙන් ඒ සම්බන්ධ මූණ මෙහෙම දාලා මෙහෙම අනිත් පැත්ත බලලා ඔය මූණ වල දෙක තියෙන්නේ ඔබට මූණ දෙන්නම තමයි. හොඳයි එහෙමනම් ඉතින් අපි යමුද ළමයි අපේ ඊළඟ ඉන්ටර්වල් එකට? යමු. මේ ලොකු දෙයක්. ඉන්ටර්වල්. Welcome back to school. ඔව් ඉතින් ළමයි දැන් ඔබ දෙපිට කතා කරලා ඉවරද? දැන් අපි කැන්ටින් එකේ කෑම වල ගණන් කතා කරා. ආහා. කාලබී ලේවල ගණන් මිනිමුත් කතා කරනවද? ඔව්. වැඩි වෙලා. මේක නම් පුදුම මේ මිතුරුකමක් සහ හතුරුකමක්. ඒ අවස්ථාවට අනුව තමයි මේ සතුරු මිතුරු බව පෙන්වා ගන්න. දැන් ඉස්කෝලේ හැටි. මිත්‍රශීලී ස්වරූපේ. දැන් අපි ඉස්කෝලේ හැටි. මොකද මේ දෙන්න මේ කියන ඉස්කෝලේ කියලා මං හිතන්නේ දැන් මේ ක්ලාස් එකට ගෙදර නම් ජොයින් වෙන කට්ටිය හිතනවා ඇති. ඔයා කියන්නේ. මෙහෙම ඉස්කෝලේ දෙකකට මම ගියා. ඔයත් ගියානේ ඉස්කෝලේ දෙකකට. ඉස්කෝලේ දෙකකට ගියා. දැන් මුලින් ගියේ මම හෝලි ෆැමිලි කන්වන්ට් කලුතර. ඔකේ. ඔයා ගියේ මුලින්ම? මම ගියේ නායක කන්ද අගරදකුඩු පාසල ඕලෙවල් වෙනකන්.
ඒ ලෙවල් වලට මම ගියේ මේගොල්ලන්ගේ අපි දෙන්නගේ ජීවිතේ වෙනස් උනේ neighbors ලැබුණා ඒකට අපි neighbors ලැබුණේ මොන ඉස්කෝලේද කනාන සාන්ත සෙබස්තියන් විදුහල ඔයගොල්ලෝ සාන්ත සෙබස්තියන් අපි සෙන් සෙබස්තියන් සෙන් සෙබස්තියන් සමාවෙ සෙන් සෙබස්තියන් බාලිකා शानिका लकुनु विसि देक लबा गत्ता Milan ලකුණු 24ක් ලබා ගත්තා. එතකොට මේ වෙද්දී බෝනස් පොයින්ට් වෙන්නේ Shanika ලකුණු 52යි. Milan ලකුණු 64යි. ළමයි සතුට නැද්ද? තමන්ගෙනේම ලකුණු සනාදයක් දෙන්නේ නැහැ Milan. සතුටේ වුණාට මට දුකයි අක්කා. මොනවාවත් අපේ එහාපැත්ත පාසලේ වුණාට එහෙම බෑ. කමන්නේ. අක්කා යහ පැත්තේ පාසලේ මොනවා වුණත් අපි අක්කා විදිහට ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඉස්සරහට එනවාට අපි කැමැති. හරියට කියලා මේකෙත් ඔය උත්තර දොදි ඉන්න. මං කොහොමද මේකෙන් උත්තර දෙන්නේ නැහැ තමයි මම මේ කතාව කරන්නේ. පහක් කඩු වෙනවානේ. අපි දැන් යන්නේ අපේ ස්පීඩ් ටෙස්ට් එකට. ළමයි පුදුම සූදානමක් නේ තියෙන්නේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ළමයි ඔව් ආසියානු මහද්වීපයේ කුඩාම රට කුමක්ද? බොහොම ලේසි. ආසියානු මහද්වීපයේ කුඩාම රට කුමක්ද? උත්තරේ දැනගන්න කෙනා ඉක්මනටම බෙල්ලක ගහන්න ඕනේ. ඊට පස්සේ උත්තරේ කියන්න ඕනේ. මං ගහුවා. ශබ්දයේ විතරයි උත්තර නැද්ද? මට බයයි ඒ උනාට. chance එකක් ගන්නවද? ආසියානු මහද්වීපයේ උත්තරේ දෙනවා නම් ආසියානු මහද්වීපයේ රටවල් ශබ්දය නගන්න ඕනේ. ආසියානු මහද්වීපයේ කුඩාම කුඩාම රට මේ මං හිතනවා මේ මාලදිවයින නෑ. උත්තරයක් දෙනවා නම් ශබ්දය නගලා උත්තර දෙන්න ඕනේ. ආ කියෙමුකෝ වැරදෙන්න හරි මොන්ඩිය බෑ. මාලදිවයින ශබ්දය නගලයි උත්තර දෙන්න ඕනේ නැත්නම් වළංගු වෙන්නේ නෑ උත්තරේ. හරි දැන් කිව්වේ. කො ශබ්ද ටීචර් ටීචර් ගේ කන සුද්ධ කරගන්න ටීචර්. මාලදිවයින ළමයි දැන් ශබ්ද නගන්න බලන්න. ඒක තමයි උත්තරේ මම. දැන් ශබ්ද නගන්න බලන්න. මාලදිවයින. ශබ්ද නගන්න කිව්වේ බෙල්ලේ ගහන්න කියලා මේ අනේ මන් දන්නේ. මාලදිවයින තමයි උත්තරේ. හරි ලකුණු 10ක් ලැබෙනවා. Oh my god. ඒක තමයි ඒක නම උත්තරේ. ඒකනේ. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නේ දරුවෝ. හතරයි. හොඳයි. ලොකුම කට ඇති සිව්පාවා කවුද? සිව්පාවා. ලොකුම කට ඇති සිව්පාවා කවුද? මේ මේ කියන්නේ මේ ලොකුම කට ඇති සිව්පාවා සිව්පාවක් හරිනේ බං. ටීචර් උත්තරේ කියන්නේද? නෑ නෑ නෑ. ආ ටීචර් උත්තරේ කියන් ටීචර් මේ වැද්දා. ආ ඒක තමයි. ලොකුම කට ඇති සිව්පාවා හිපොපොටේමස්. හොඳ වෙලා. ඔබලු දෙන හිතුවේ කවුරු කියලාද? නෑ ඒක කියන්න ඕනේ නෑ ටීචර්. ඔබ නෑ කිඹුලා කියලා ඉවරලා කතා වුණා. එයා බඩ ගෑවුණාට යාට. මේ සිව්පාවනේ මං ගහුවේ නෑ. ඒක නිසා තමයි ඒක. ඒ නිසා හිපොපොටේමස් දන්නවද හිපොපොටේමස් ට මේ කට අරින්න පුළුවන් 180ක් අංශක. පසුගිය සඳුදාත් අතර තවත් දින කීයක් තිබුණාද? අද ඉරිදාවක. අද ඉරිදාවක්. පෙරේදාත්. හරි. පසුගිය සඳුදාත් අතර දින කීයක් තිබුණාද? පහයි. වැරදි වැරදි. ඉන්න අද ඉරිදා. පෙරේදා. තවස් තුනයි. ශබ්දය නගන්න. ආ. කීද? දවස් තුනයි. හරි. දින තුනයි. එතකොට ශානිකාට ලකුණු ලැබෙනවා. ජයග්‍රහණ කරනවා අක්කා. නිලාන්ගෙන් ලකුණු පහක්. පහක් කැපෙනවා. කැපෙනවා. එතකොට මම බලවසයි. නිලාම් මේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ දෙකටම උත්තර දෙනවා. එපමණයි. මෙන්න එමුනම් මේ ප්‍රශ්න උත්තර දෙන්න බලන්න. ඇමරිකානු ජාතික දජේ තරු කීයක් පිහිටා තිබේද? මම ඉතින් ඕකනේ කියන්නේ ඉතින් ලංකාව මම දන්නේ නැහැ. එපා නේද එපා. හොඳයි. දන්නේ නැති ඒවට උත්තර දීලා. උත්තරේ තමයි 50.
ජාතික රජයේ තවරු 50ක් තියෙනවා ඒකට හේතුව මේකයි මේ තවරු 50 නියෝජනය කරන්නේ the 50 states United States of America මේ 50 states තමයි මේ තවරු 50 නියෝජනය කරන්නේ අදනේ අපි එකද එතකොට දැකලා තියෙනවද ඒ දජේ මේ ඔහම සුදු සහ රතු stripes තියෙනවා ඒ මොනවද red stripes 7ක් තියෙනවා white වලින් 6ක් තියෙනවා ඒ මොකද දන්නවද ඒ තමයි ඒ original states 13 මුලින්ම තිබුණු states 13 represent කරන්න තමයි ඒ stripes තියෙන්නේ මොකද අනිත් ඒවා පසුව එකතු වුණේ නේ ඒවා ඊට පස්සෙ තමයි මේ united states of america වෙන්නේ all right දැනගන්න හිටියෙම නැහැ කොහොමද හක් කැපෙනවා චානිකා චාන්ස් එක ගන්නවද මෙපා අම්මණෙන් කියනවා නේද මේක ඇහිලා ඇති නේද මරාලයක් කියලා ඕහේ හරි ඒක හරි ඒක අපි මේ මරාලේ කියන එක ඒහා සමාන එකක් වෙන්නේ නැති ඒක ඒක ආදේශකයක් විදිහට මං හිතන විදිහට ගන්නෙ මං දන්නේ නැහැ මොකද්ද කියන එක එහෙනම් අපි දැනගනිමු ඇණය මරාලයක් කියන්නේ ඔව් ඇණයක් වගේ තමයි පරණ බද්දක් අපි සාමාන්‍ය ඇණයක් කියන්නේ පරණ අය කාර්යයක් ඒ වගේ මේ පරණ බද්දක් මොකක්ද නම මේ පරණ බද්ද කෙනෙක් මලපසු ඔහුගේ චංචල දේපල වෙනුවෙන් අය කෙරුණ බද්ද තමයි මරාලය කියලා කියන්නේ ඒක අර කතාව කියන්නේ අපෝ මරාලයක් පහත් වුණා වගේ කියලා පරණ බද්දක් පරණ අය කාර්යයක් නේද ළමයි ස්පීඩ් ටෙස්ට් එක ඉවරයි ඉවරයි හොඳයි නේද හොඳයි යේ Fantastic. හොඳයි හොඳින් එනම් මූණ දුන්නා බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් අපි එමුනම් අපේ last interval එක ගන්නයි යන්නේ. Let's take a break. Bloody bugger. Adam apala apala to pala wali bola dala. சைக்கிள் கேப்ல கிறுக்கு புடி போடலாமா அனே அம்மே முக்கு கில்ல பலே 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 கடிச்சி புட்டா நாதே பம்புரு කියන්නේ நீ தன்னாடி அபி சிங்கள கொல்லுன இந்த அட அஹலா என்ன மாரு லியா கரது நீ பெரிய தப்பு நீ பொட்டன் நீ மட ஹரியாசே டீச்சர் வகே பொடி එකක් දාන්න ஓ ஓ டீச்சர் டிகா கேட்ட மேட வெனகாங்க இருந்தா நேද මොනවද මේ කර කර ඉදී මෙතන டீச்சர் அபி ඔයා වගේ වෙන්න හරි කැමති டீச்சர் ඒක නම් මගේ සංවේදී. ඔව් ඇත්තටම ටීචර් අපිට ඔයාව දැක්කම මේ අපිට හිතෙනවා අපිත් ඒ වගේ වුණා නම් කොච්චර ළමයිට උදව්වක්ද කියන එක. මෙහෙම දේ වගේ වෙන්නේ. නෑ ඩාන්සින් ටීචර්ස්ලා ඉන්නවා. හරිද? එතකොට මියුසික් ටීචර්ස්ලා. අපිට ඕන කෙනෙක් වෙනම දැන් මෙයා කැමති ඩාන්සින් ටීචර් කෙනෙක්. ටීචර් නටලු. මොකද්ද මං? ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්නේ මේ ඩාන්සින් ටීචර් ලට කැමති මේ ළමයා. අනේක නේ. නෑ ළමයි දෙන්නම කිව්වනේ දැවිලා දෙන්නම හොඳ නටන්න පුළුවන් කියලා. කොහොම පෙන්නන්න බෑනේ ටීචර්ට. අපිට මෙහෙම බෑ ටීචර් මෙහෙම බෑ. අපිට කියන්න බෑ. අපිට මෙහෙම බෑ ටීචර් අපිට පොඩ්ඩක් නිය ලයිට්ස් දාලා පොඩ්ඩක් නිය. ලයිට්ස් නිමලා. පොඩ්ඩක්. ආ මෙහෙම මෙහෙම නිමි නිමි වත්තු වෙනේ. ඕ නිවි නිවි දැලි දැලි ඒ වගේද වෙන්නේ. මෙයාට තියෙනවා අපි ඉන්ජෙක්ෂන් එකක් ගන්න ගැහුවම තමයි මෙයා ඩාන්ස් කරන්නේ. ආ ඒ කියන්නේ මේ නර්තනේ මට දකින්න පුළුවන් වෙන්නේ ස්පෘතාලයකනේ. මොකද ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ මේක වෙන්නේ. අන්න එයාගේ තියෙනවා මෙන්න මෙහෙම එකක් ටීචර්. කොහොමද පේන්නේ බං? මෙහෙම මෙහෙම එකක් තියෙනවා ටීචර්. ඒක දැන් එන්නේ නැහැ. කපේට එන්නේ නැහැ. එතකොට දැන් මේ නිරන් පේන බං ශානිකාට තියෙන එක මොකද්ද? මේ ආ ඔයි තියන්නේ දෙන්නට දෙන්නගේ ඩාන්සින් හොඳයි ගිහින් ඉඳගන්න ළමයි මම මේ ලකුණු අරන් ආවා රයිට් ශානිකාට ලකුණු දරගන්න උමනාවක් නැහැ ශානිකාට ඕනේ අදාල් නැති දේවල් මම කොහොමද දාන්නේ ලකුණු අදාල් නැති දේවල් තමයි හොඳයි මට කියන්න ආයමත් ඉස්කෝලේට යන්න පුළුවන් වුණොත් මොනවද වෙනස් කරගන්නේ එහෙම නැත්නම් ආයමත් ඒ විදිහටම ඉන්නවද තියෙනවද මොකක්ද අදහසක් මට නම් අත්‍තරම ඒ කියන්නේ ඉස්කෝලේ යන්න ගිහිල්ලා සාමාන්‍ය දුරට ඉතින් ඉගෙන ගත්තා විභාග ඔලෙවල් ලෙවල් පාස් වුණා ඉතින් ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනයේ කරගෙන ඉන්න ගමන් මියුසික් නිසා නතර වුණා
සමහර අවස්ථාවල් වලදීන් ඇත්තටම හිතෙනවා අපරාධේ නතර කරන්න නැතුව දිගටම කරගෙන ගියා නම් තවත් ඉතින් අපි හොඳයි නේ කියලා. නමුත් දැන් ඒකට කාලේ ගෙවිලා ඉවරයි ඉතින් අපි කියන්නේ ඒක නිසා ආදරණීය නංගිල මල්ලිලට ඉගෙන ගන්න එක කවදාද දවසක නතර කරපුවාම කවදාද දවසක් හිතෙනවා ඒ කියන්නේ අපරාධ නතර කරේ කියලා අපිට ඒක හිතෙනවා. ඒක නිසා නතර කරන්න එපා මොන ප්‍රශ්න මැද්දේ වුණත් කොහොම හරි යන්න පුළුවන් උඩින්ම දුරට ගිහලා නතර වෙන්න කියලා කියනවා. ෂා टोटल स्कोर ශානිකා වනිගසේකරට ලකුණු 72යි මිලාන් හෙටියාස්ට ලකුණු 54යි ඒ අනුව අද ග්‍රැජුවේට් වෙන්නේ කවුද අක්කා චන්දි අක්කා චන්දි අක්කා චන්දි ශානි චන්දි ශානි බලන්න ඉතින් ගේම් චේන්ජර් එකක් වුණා නේද ඒක තමයි කියන්නේ ලයිෆ් එකේ ට්විස්ට් ඇන්ඩ් ටර්න්ස් මොන අවස්ථාවේදී කොහොම වෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මං හිතුවේ නිලන් අද ග්‍රැජුවේට් වෙයි කියලාද? ඔව්. උත්තර දෙයි කියලා මට වැඩිය හොඳට. මොකද මට වැඩිය යා වැඩි දුර ඉගෙනගෙන තියෙනවා. නිලන්ත් හොඳට උත්තර දුන්නා තමයි. නෑ නෑ එන්නේ ආපු ප්‍රශ්න මම ඇත්තටම දන්න තියෙනවා. අන්තිම ස්පීඩ් ටෙස්ට් එකේ ලකුණු කැපුණ නිසා තමයි ලකුණු වල චේන්ජ් එකුනේ. එන්න ළමයි දෙන්නම මගේ දෙපැත්තට. එන්න ටීචර් දෙපැත්තට ළමයි බෑක් ටු ස්කූල් මගේ ක්ලාස් එකේ ටීචර්ස් රිමාක්ස් මගේ රිමාක්ස් හරිම ඉම්පෝටන්ට් මතකයිනි ඉස්කෝලේ යනකොට රිපෝට් කාඩ් එක ඔන්න එවනම් මෙන්න මගේ රිපෝට් කාඩ් එක දැකලා එහෙම එකක් කවදාවත් ගෙදර අරන් ගියේ නැද්ද ශානිකා නෑ අරන් යන්න බැරි තත්ත්වෙ තිබ්බේ ඔව් එච්චර හොඳයි හොඳයි නිලන් හෙට්ටිආරච්චි ටීචර්ගේ රිමාක්ස් මෙහෙමයි නිලන් කියන්නේ හරිම දක්ෂ බොහොම බ්‍රයිට් ළමෙක් ඒක කියන්න ඕනේ. ගොඩක් දේවල් වලට ප්‍රිපෙයා වෙලා ඉන්න කෙනෙක්. හෝම්වර්ක් කරන කෙනෙක්. හැම දෙයක් ගැනම වෙලසනින් හොයලා ඒකන උනන්දු වෙලා දැන කියාගෙන ගමනක් යන කෙනෙක්. හරිද? ටීචර්? ආ. ඒ නිසාම ගොඩක් දේවල් වලට හොඳින් මුහුණ දෙනවා. ඒ වගේම ඉගෙනීමට දක්ෂයි. ගණිතයට ඉතාමත්ම දක්ෂයි. ඒ නිසා තමයි ටීචර් අවධානය අඩු වෙලා තිබ්බ භාෂාව නිරන්තර අවධානය යොමු කළා දුන්නේ ඒ වගේම බොහොම ප්‍රසන්නශීලී කෙනෙක් මම දන්න විදිහට ඔය කවුරුත් කියු නැතුණාට මේ ඔය ස්කූල්ස් වල ගෑනු ළමයින්ගේ වැඩිම ආකර්ෂණයට ලක් වෙච්ච ළමෙක් කියලා ආරංචි එකක් කියන්නේ වෙපේ නේද හොඳයි ඉතින් උනන්දු වෙන්න බොහොම හොඳින් ක්ලාස් එකේ හැසිරීමක් තිබුණ නිසා මෙන්න ටීචර්ගේ රිමාක්ස් එක රිපෝට් කාඩ් එක මම ස්තුතියි ඔයාටත් ශානිකා වනිගසේකර දක්ෂයෙක් වුණාම ඒකෙනත් හොඳින් තරඟ කරන්න පෙළඹෙනවා අනිවාර්යයෙන් ඒකත් එක තමයි අද ශානිකා ඉදිරියට යන්නේ ඉතින් ශානිකා කියන්නේ යන තැන හැමෝමම පිනවන්න පුළුවන් කෙනෙක් දක්ෂ කෙනෙක් බොහෝ අය කැමති කෙනෙක් ඉතින් ඒ දෙවල හිම තියාගන්න අනාගතේ මොන වගේද කියලා ටීචර් කියන්න ඕනේ නැහැ නේද ඔන්න රිපෝට් කාඩ් එක ගෙදර ගෙනියන්නත් නැහැ ටීචර් අනාගතේ පැහැදිලි පැහැදිලි මෙන්න එහෙමනම් ඩිග්‍රී සර්ටිෆිකේට්ස් ඔන්න නිලන් ඔයාට අද ක්ලාස් එකට සහභාගී වුණාට මේ ශානිකාගේ සර්ටිෆිකේට් එක ඉස්කෝලේවත් තම් වෙලා නෑ ඒක තමයි කියන්නේ මගේ ඉස්කෝලේට මෙන්න ඕනේ මේක දැන් එහෙමනම් ඉතින් ග්‍රැජුවේට් වෙන්න යන්නේ ටීචර් ඇටි වේද ටීචර් ලොකු එකක් නේද දෙකක් මුතු කරා නිකන් අර මේ සීතලට පෙරන වගේ පෙරනද හරියයි කො බලමු රයි අර අර එවන දාන්න බෑ ඒක වෙනම කතාවක් ආ මේක වෙනම කතාවක් ඔව් හොඳයි
ෂේප් එකේ දාන්න ඔළුව පොඩි මචං ඔළුව පොඩි මේක දාන්න ලස්සන ඉන්නවද මේමයි ඔව් අර මේ මේ රෙස්ලිං කො වාව් හරි බලස්සයි स्कूल मेतन आई दरम सतुटे यदरदी මට එක උදව්වක් වුණා මොකද බබාලගේ වැඩ කරනකොට ටිකක් ඒව ඔළුවේ තියෙන නිසා පොඩි මේ මට ලේසියක් වුණා හැබැයි අර ඉස්කෝලේ යාළුවොත් එක්ක එකතු වෙලා ඉස්කෝලේ වැඩ කරනවා වගේ තමයි අද නිලානුයි මායි මෙතන වැඩ කරේ ඔව් එතකොට නිලාන් ඔයත්තරම මේ ඉස්කෝලේ ගියන් පස්සේ අවුරුදු ගානකට පස්සේ මේ වගේ අත්දැකීමක් ගත්තමයි එතනම ඉතින් ගොඩක් ස්තුති විශේෂයෙන්ම මේ ශානිකක්වම හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටුයි මොකද අපේම පාසලේ අල්ලපු වැඩේ පාසලේ ඉතින් ලක් ස්තුති ඇත්තටම ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි ලොකු බැඳීමක් නේද එදා ඉඳන් මේ අද මේ ඉස්කෝලේට එනකම් මේ බැඳීමත් එක්ක ඉතින් අදයි දන්නේ වුණාට මේ මෙතන ඩාම පස්සේ තමයි අපි දෙන්න කියන්නේ ඇත්තටම යා ගොඩක් මට කලින්නේ ඉස්කෝලේ ගොඩක් සීනි ගොඩක්ලු සීනි සීනි හොඳයි හොඳයි හැමදෙම ටීචර් සන්තෝෂයි ළමයි දෙන්න අද ටීචර්ගේ මේ මේ බැච් එකට එන්රෝල් වෙන්න ආවට එමුනම් ඉතින් අර ඔය දෙන්නටම සිද්ධ වුණා වගේ මේ මතකයේ අලුත් වීමක් කාලය වෙනස් වීමක් මොකද මේ අපුරු පන්තියක් ඉතින් එමුනම් ලබන ඉරිදාත් මතකයේ අලුත් කරන කාලය වෙනස් කරන අපුරු පන්තියත් එකතු වෙන්න එමුනම් ඉතින් අද මේ හැම උත්සාහයක්ම මහන්සියක්ම මේ වෙනුවෙන් එමුනම් මම මගේ ඔෆිෂල් ඇනවුස්මන්ට් එක දෙනවා congratulations ශානිකා one you